ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මිය යාමේ සිදුවීම් කිහිපයක් පසුගියදා වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ශේෂ්ත්‍රයෙන් ලබා ගන්නා සාම්පල පරීක්ෂාවට ලක් කළා. ඒ අනුව අනාවරණය වී තිබෙන්නේ ඌරන්ට වැළඳී ඇති රෝගී තත්ත්වය දකුණු ආසියා රටවල වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වයක් බවයි. ඒ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවටද වාර්තා වෙනවා. මෙය සෙසු ප්‍රදේශවලට පැතිර යාම වැළැක්වීම සඳහා අදාළ ප්‍රදේශවල පශු වෛද්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. ඌරුමස් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අතර ප්‍රවාහනය කරන්නේ නම් ඒ සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියද අනිවාර්ය කර තිබෙනවා. ඌරන්ට වැළඳී ඇති මෙම රෝගී තත්ත්වයේ ස්පර්ශයෙන් බෝවන බවට තහවුරු කරගෙන ඇති බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ. මර පරීක්ෂණ සහ ඒ මිය යන ආකාරය පිළිබඳව අපි සොයා බැලීමත් එක්ක අපිට අඳුර ගන්න ලැබුණා PRRS රෝගය කියන රෝගය මේ දිනවල පැතිරෙමින් පවතිනවා කියන එක. ඒක ඇත්තනම 2019 වර්ෂයේ සූකරින් අතර පැතිරිච්ච රෝගයක්. ඊට පස්සේ ඒ අනුව කටයුතු කරමින් ඉන්නකොට ඊට එහා ගිය රෝග ලක්ෂණ මතුවෙන්න ගත්තා. විශේෂයෙන්ම මිය යන ප්‍රතිශතයේ වැඩිවීමක් සහ මිය යන ආකාරයේ වෙනස් වීමක් දැක්කා. ඒකත් එක්ක නැවත මේ සාම්පල වැඩි දුරටත් පරීක්ෂා කිරීමේදී මේක අප්‍රිකන් ස්වයින් ෆීවර් කියන රෝගය බවට දැන් හඳුනාගෙන තියෙනවා. අප්‍රිකන් ස්වයින් ෆීවර් කියන්නේ ඇත්තනම් ශ්‍රී ලංකාවේ කලින් හඳුනා නොගත් සූකරින් අතර ඇතිවන වෛරස් ආසාදිත තත්ත්වයක්. එතකොට අපි පළවෙනියම දෙන්න ඕනේ අපේ උපදේශය තමයි මිය ගිය සතුන් හෝ එතකොට රෝගී වූ සතුන් ප්‍රවාහනය කරන්නට එපා. ඒ මොනොත් මේ රෝගය රට පුරා ව්‍යාප්ත වෙනවා. දැනටත් මම හිතන්නේ අපේ දිස්ත්‍රික්ක ගණනාවක මේ රෝගය හඳුනාගෙන තියෙනවා. රෝගී වූ සතෙකුගේ හෝ රෝගීව මිය ගිය සතුගේ මස් ආහාරයට ගන්න හොඳ නැහැ. ඒක අපි අනුමත කරන්නේ නැහැ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඌරු මස් සම්පූර්ණයෙන්ම පරිභෝජනයෙන් අයින් වෙන්න කියලා. එහෙම එකක් නැහැ. මස් පරීක්ෂාවක් කරපු බලේලත් නිලධාරීන් අනුමත කළ බලේලත් ආයතන වලින් මිලදී ගන්නා මස් පරිභෝජනයේ ගැටලුවක් නැහැ. ඌරන්ට පමණයි මේ වෛරසය ආසාදනය වෙන්නේ. මේහි අනිසි බියක් ඇති කරගන්න හොඳ නැහැ. මේක මිනිසුන්ට වැළඳෙන රෝගයක් නෙවෙයි.